අපේ රටේ ඕනෑම ව්‍යසන අවස්ථාවකදී පෙරට එන කෙනෙක් විදිහට. හෙද නිලධාරණී පුෂ්පා රම්මයානිද සොයිසා හඳන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම මුහුණුපොතේ සක්‍රිය චරිතයක් වන ඇය. ඇගේ වෘත්තිය ජීවිතේ බොහෝ අත්දකින් මුහුණු පතේ පළ කරනවා. මේතියෙන්නේ ඇය ඊයේ දිනේ මුහුණු පොතට එක්කළ එවැනි සංවේදී සටහනක්. කොවිට් හේතුවෙන් අද අපෙන් වෙන්ව වුවන් ගණන එක සිය හැටකි. හෙට ඒටත් වඩා අපේම ආදරණීයන් පිරිසක් අපෙන් වෙන්වීම නයමියි දො. විට ආසාධතයන් ව ගණනද අධකය. මේ දිනවල දිනපතාම මගේ පුද්ගලික දුරකතනයට එන ඇමතුම්වලින් අසා සිටේ එක දෙයයි පුෂ්පා අපේ පවුලටම කොවිට් මොකද කරන්නේ ඒ අවස්ථාවලදි අපත් කොපමන අසරන පෙනවාද. රෝහල්ද පිරමින් ඇත මෝචරියද එසේමය අපේ වැඩිහිටි පරම්පරාව ශීක්‍රයෙන් මරණයට පත්වමින් ඇත. හදවත් රෝග දිය වැඩියා ආගාතය ශවසන පෙනහළු රෝගාබාද අවදානම් ඇති අය දැඩි අවදානමකට ලක්ව ඇත අධික ස්තූලතාවේ දුම්පානය කර න්ද දැඩි අවදානම් තත්වයක බව අමතක නොකරන්න මේ තීරණාත්මක අවදිියයි. ඔබ වෙනස් වන්නේ නම් පමණක් එයින් මිතිය හැකිය. ඔබේ රෝගවලට නිසි ප්‍රතිකාරගන්න ගුණවත් ආහාරගන්න අවශ්‍ය පමණ හොඳින් වතුරපානය කරන්න ක්‍රියාශීලේව ජීවත් වෙන්න හොඳින් නිදාගන්න විවේකයගන්න ආතතියෙන් මිදන්න දිනපතාව ව්‍යායාම කරන්න මත් පානය දුම්පානය මත්කුඩු භාවිතයෙන් ඉවත්වන්න සියලු යහපත් සෞඛ්‍ය පුරුදු අුගමනේ කරන්න එන්නත් ලබාගන්න. රට හදන්නට පෙර තමා ආරක්ෂිත වෙන්න. නැතිනම් මේ අප ගෙවන්නේ අපේ ජීවිතයේ අවසාන කාලපරිච්චේදය විය හැකිය. ඇය මුහුණු පොතට එක්කර තිබුණේ එවැනි සටහනකම්.